අයිබෝවන් නිවසක් සොඳුරු නිවසක් බවට පත් කර ගැනීම සඳහා උද්‍යාන අලංකරණය එමත් නැත්නම් ගෙවත්තක් නිර්මාණශීලීව සකස් කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මගේ පළවෙනි වීඩියෝයෙන් මා සාකච්ඡා කළා. ඒ වගේම ගෙවත්තේ මායිමක ලොවි ගසක් රෝපණය කිරීමෙන් උද්‍යානයට ලැබෙනව අලංකාරය පිළිබඳවත් අපි සාකච්ඡා කළා. අද මේ ලොවි ගසක් වර්ධනය වුණාම එහි ඵල හටගත්තම එයින් අපිට ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අද මම හිතුවා ලොවි වයින් නිෂ්පාදනය කිරීම පිළිබඳව කුඩා කර්මාන්තයක් හැටියට ගෙදරදීම කරගන්න පුළුවන් රැකියාවක් හැටියට මේක කොහොමද අපි ප්‍රගුණ කරගන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපට අවශ්‍ය වෙනවා හොඳින් ඉදුණු ලොවි කිලෝග්‍රෑම් 500ක්, සූකිරි කිලෝග්‍රෑම් 500ක්, වයිට් ඩයමන්ඩ් හෝ සුදු අරක්කු බෝතලයක්, පෙරීමේ කටයුතු සඳහා ලීටර 3ක් පමණ බහලන්න පුළුවන් සුදු වීදුරු බෝතලයක්, ඒ වගේම කිරීමේ කටයුතු කිරීම සඳහා තරාදියක්, පුනේලයක්, බ්ලොටින් පේපරයක් සහ PVC බඩේ. හොඳයි, අපි මුලින්ම සූකිරි කිලෝග්‍රෑම් 500 භාජනයකට දාලා අරක්කු බෝතලය වත් කරලා මිශ්‍ර කරලා හොඳින් දියවනතුරු හැඳි ගන්නට අවශ්‍යයි. දැන් සූකිරි කැට ලොකු නිසා ලොකු කාලයක් ගත වෙනවා කියලා ඔබට හැඟෙනවා නම් ග්‍රයින්ඩර් එක ආධාරයෙන් කුඩු කරලා එක් කර ගැනීම කරන්න පුළුවන්. මේ හොඳින් දියුණායින් පසු අපි ගත්ත හිස් බෝතලයට පුනේලේක ආධාරයෙන් මේක පුරව ගන්න පුළුවන්. වත් කර ගන්නත් පුළුවන්. ඊළඟට අපට පුළුවන් ලොවි ග්‍රෑම් 500 හැම ලොවි ගෙඩියක්ම හරියට දෙකට කපලා වෙන් කරලා ක්‍රමානුකූලව අර අපි කලින් අරක්කු සහ සූකිරි එක්කලා භාජනයට දමන්න. ඉන්පසු මේ බෝතලේ යම් ආකාරයක හිස් ඉඩ ප්‍රමාණය තියෙනට අවශ්‍යයි. ලොවි යුස දිය වෙලා මේකට එක් වෙනකොට තවත් ඉඩ ප්‍රමාණයක් යන නිසා බෝතලේ හිස් ඉඩ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඊළඟට දින 14ක කාලයක් එහෙම නැත්නම් සති දෙකක කාලයක් මේක වහලා පැත්තකින් තියන්නට අවශ්‍යයි. දැන් අපට නිරීක්ෂණය කරන්න පිළිවන් දිනෙන් දින වර්ණ වෙනස් වෙමින් දින 14 ඉක්ුත් වන විට මේ වර්ණය රතු පැහැයක් ගන්නවා. ඉන්පසුව PVC බටේ ආධාරයෙන් උස ස්ථානයක සිට පල්ලැහැ ස්ථානයකට ගලා බසින විදිහට බෝතලය තබාගෙන ක්‍රමානුකූලව මණ්ඩි නොයෙන්නට පෙරා ගැනීම සිදු කරන්නට වෙනවා. මාස 3ක කාලයක් මේක සාමාන්‍ය gedara තියෙන උෂ්ණත්වයේ යටතේ අපි කියන room temperature එකට අනුකූලව ගබඩා කරන්නට සිද්ධ වෙනවා. blotting paper එක සහ පුනේලේක ආධාරයෙන් මේක නැවත වරක් පෙරාගෙන පානීය සඳහා භාවිතා කළ හැකි වෙනවා. ප්‍රිය සම්භාෂණයකට උත්සව අවස්ථාවකට අමුත්තන් පිළිගන්නන්නට රසවත් පානයක් හැටියට මෙය ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි, නැවතත් අපි මෙවැනිම වීඩියෝකින් ඔබ හමු වෙනතුරු සියලු දෙනාට සදා ජය ප්‍රාර්ථනා කරමි. සමුගන්නවා.